වසර මං හිතන්නේ වසර 30ක් ඔබේ රංගන ජීවිත 38ක් සමා වෙන්න 30ක් නෙමෙයි 38ක් වසර 38ක් කියන්නේ අපේ වයසට වඩා වැඩි ආభాෂයේ හින්දමද ඔබ ඉතාම ශක්තිමත් කාන්තාව බවට පත් වෙන මේ අම්මා තාත්තා ගැන මතක් කරන ගම අපි චුට්ටක් ඒ ගැන කතා කරමු මේ පවුලේ ආభాෂය ගැන දැන් ඇත්තදීම තාත්තා මේ මගේ ජීවිතේ Sorry. තාත්තා ගැන කතා කරන එක තමයි හරි අමාරු වීක තාත්තා ගැන මේ ඇත්තටම කතා කරන්න කැමති ඒ වුණාට තාත්තා ගැන කතා කිරීම ඇත්තටම හිතට يعني ලොකු දුකක් තමයි ගෙනත් දෙන්නේ මොකද තාත්තා වගේ එහෙම කෙනෙක් අපේ ජීවිතේට කවදාවත් කිට්ටු වෙලා නැහැ. එදත් එහෙමයි, අදත් එහෙමයි. ඇත්තටම කියනවා නම් මගේ කලා ජීවිතයයි මගේ පෞද්ගලික ජීවිතේයි ඉනිමන් දෙකක්. ඒ ඉනිමන් දෙක මම අදටත් සමබරව නැගගෙන යනවා. හැබැයි ඒ ඉනිමන් දෙක කලාවි සියලු දෙනත් මගේ පවුලේ යහළු එහෙළු සියලු දෙනත් බොහොම ශක්තිමත් ඉනිමන් දෙක අල්ලගෙන ඉන්නවා. අම්මා කිව්වා මට මේ ගායනය කරන්න කියලා. ගායනය කරන්න ගියාම සර්කෝ ගායනීමට බෑ කියලා. කිසිඳු කියන්න බෑ. මං ගෙදර වුණත් ඉතින් දැන් මල්ලිට තැඹිලි ගහපෙන්නලා ඉනිමක තිබ්බොත් අම්මෝ බෑ වැටේ කකුල කැඩේ කොන්ද කැඩේ. මම කරන්නේ කොහොම හරි එල්ලිලා නගිනවා. ඉලියු ටිකත් ගැස්සලා ගැට ගහලා ඔක්කොම තතර ගැට ගහලා තියලා හිමීට බැස්සා. බෑද රැලි පාග පාග කොහොම නට නට ඉන්නකොට එක ළමයි ගියා. ආ ගහගෙන ගියා. ගහගෙන ගියා. ආ එහෙනම් ඉතින් හෙටත් පුළුවන් නේද? කවාරින්න කියලා හිමින් හිමි ළඟට ආවා. තීරුණේම ඇවිල්ලා අල්ලගත්තා. ආ අල්ලගෙන ඉරලා තමයි ලණුවකුත් ඇති අනිත් ඇති ලණුව. ඒක දැක්කම අල්ලගත්තා. ලණුව බලින්න. ඔව් ගැට ගන්න දැන් අත් දෙක. දුවනින්දා. දුවනින්දා. ඊට පස්සේ අල්ල කමරලා තියලා දැන් මම කෑ ගහ දුවන්නම හදනවා. නැග්ග ඩෙස්ක් එක උඩට. තීසගේ. නැගලා දැන් ඌ කිව්වා. ඌ තුනක්. එතකොටම ටීචර්. ටීචර් විතරක් නෙමෙයි. ඉස්කෝලේ ටීචර්ස්ලායි ළමයි ඉතින් යකෙක් වෙලා කියලා හිතන්නේ. ට්‍රැවලින් වලටත් හරි ආසයි. ඒක නිසා මගේ ජීවිතයේ තිබුණු ලොකු බලාපොරොත්තුවක් තමයි. තේරුණා. තාත්තා ඇවිල්ලා නෑ. තාත්තා කිව්වා බිම ඉඳගෙන මෙහෙම කරනවා. උඩ ගිහ මොනවද ඔයාලා විශ්වාස කරනවද මේ වොෂින් මැෂින් එක මට ලැබුණේ ෆෝන් එකෙන් ගේම් එකක් ප්ලේ කරලා කියලා. ඉස්සර මාත් ෆෝන් එකෙන් Facebook ගිහලා කාලේ ඕන තරම් නාස්ති කරලා තියෙනවා. ඉතින් මං ඕගොල්ලන්ටත් කියන්නේ Facebook ගිහිල්ලා අනුන්ගේ උපදූප හොයලා කාලේ නාස්ති කරන්නේ නැතුව මේ වගේ වැඩක් ඇති දෙයකට ඕගොල්ලන්ගේ කාලය යොමු කරා නම් සතිපතා වොෂින් මැෂින් විතරක් නෙවෙයි TV, ෆ්‍රිජ්, අවන් වගේ වටිනා තෑගි ඕගොල්ලන්ට දිනා ගන්නත් පුළුවන්. ගිය සතියේ වැඩිම ප්‍රශ්න ගානකට උත්තර දීලා තමයි මට මේ තෑග්ග ලැබුණේ. ඉතින් බලන්නකෝ හස්බන්ඩ්වත් අපිට අරන් දෙන්නේ නැති තෑගි තමයි මේ ගේම් එකෙන් ලැබෙන්නේ. ඔබේ දුරකතනෙන් ඔබගේ දුවගේ පුතාගේ දැනුම වර්ධනය කරන ගමන් ලක්ෂ ගණනින් දැකි දිනන දැනුමයි වාසනාවයි තරගයට අද මේකතු වෙන්න. දැන්ම 23:11ට කෝල් එකක් ගන්න. තාම දක්ෂ ජේෂ්ඨ රංගන ශිල්පිනියක්. ඇය නමින් මොරින් ඔහාරා චාරුනි. ආදරෙන් පිළිගන්න ඔබ ආයුබෝවන් කියලා. ඔබට ආයුබෝවන්. ආයුබෝවන්. මං හිතන්නේ වසර 30ක් ඔබේ රංගන ශිල්පියක්. 38ක්. සමා වෙන්න 30ක් නෙමෙයි 38ක් වසර 38ක් කියන්නේ අපේ වයසට වඩා වැඩි අපි කිරියම්මගෙන් පොඩ්ඩක් පටන් ගමුද විස්තර කියන්න මං හිතන්නේ මට වඩා ඔබ මං ගැන තුරුතුරු දන්නවා මොකද ඔබ ඒ කියපු ග්‍රාමීය සේ අර්ධ නාගරික නාගරිකකරණේ ওই තුන අතරේ තමයි අපි දෝලණය වෙලා තියෙන්නේ يعني මම මගේ සහෝදර සහෝදර හැමෝම මම ඇත්තටම ඉපදුනේ අති දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශයක් වෙන කුරුණෑගල දිස්ත්‍රික්කයට අයිති අඹලවත්ත කියන ඒ පුංචිම පුංචි ග්‍රාමය තමයි. ඉතාම සුන්දර ග්‍රාමයක්. පහසුකම් ගොඩාක් අඩුවෙන් තිබිච්ච අඹලවත්ත කියන ගමේ මම ඉපදිලා මම එතනින් මුලකුරු කියලා. ඊට පස්සේ මගේ පියාට ඕන වුණා අපිව බාලිකා අධ්‍යාපනයට යොමු කරන්න. මොකද මගේ තාත්තා කතෝලික මගේ අම්මා බෞද්ධ. අපි ඒක නිසා බෞද්ධ පරිසරෙත් කතෝලික පරිසරෙත් ඒ කියන්නේ සංස්කෘතික දෙකකුත් සමාජ ක්‍රම දෙකකුත් සිරිත් විරිත් දෙකකුත් එක්ක දෝලණය වෙමින් තමයි
කියන්නේ ඒක හරි ලොකු හරි මේ හරි වැදගත් මේ හුවමාරුවක් අනිවාර්යයෙන් ඒක හරි දුර්ලභයි නේද හැමෝටම හම්බ වෙන අවස්ථාවක් නෙමෙයි ඊට අමතරව හොඳට කුල්ලෙන් පොලන්න වී කොටන්න ගලේ හොඳට මිරිස් කහඹරන්න කියන්නේ ඔබ විනා බැලුවම අපිට හිතා ගන්නත් බෑ දේවල් දන්නවද කියනවත් අදටත් මම කරනවා අදටත් මට දරලිපක් තියෙනවා මන් දරලිප පාවිච්චි කරනවා එතකොට කොස් ඇට කියන්නේ අපි දැන් කොස් කාලෙට ඒ කාලෙත් කිරියම් අපිට කියන්නේ මේ කොස් කාලෙට කොස් ගොඩාක් කියන්නේ නැස්ති වෙලා යනවනේ ඒක නිසා අටු කොස් ඇට දාන්න වැලි කොස් ඇට දාන්න ඊට පස්සේ මේ කොස් වලින් කොස් තම්බලා දරලිපේ තම්බලා වේලලා මේ අටුවේ දාලා තියාගෙන නැති කාලෙට ගන්න ඉතින් ඔය වගේ ක්‍රම ගොඩාක් මම ඉගෙන ගත්තා ඒ වගේම බුද්ධිමත් භාවයත් ඉගෙන ගත්තා. ඒ වගේම ඉවසීමත් ඉගෙන ගත්තා. ඒ වගේම ධර්මයත් ඉගෙන ගත්තා. මං හිතන්නේ මට මගේ ජීවිතේ කලාකාරියක් විදිහටත් මට යම් කිසි ගමනක් යන්න සහ කලාකාරියක් විදිහට මගේ මුල් මට රැකගන්න කිරියම්මගෙන් ලොකු පිටුවහලක් වුණා. ආభాෂේ හින්දම ඔබ ඉතාම ශක්තිමත් කාන්තාව බවට පත් වෙන මේ අම්මා තාත්තා ගැන මතක් කරන ගමන් අපි චුට්ටක් ඉගෙන කතා කරමු මේ පෞලිය ආభాෂය ගැන. දැන් ඇත්තදීම තාත්තා මේ මගේ ජීවිතේ ගැලමට සෝරි තාත්තා ගැන කතා කරන එක තමයි හරි අමාරුයි ඒක ඔය අපි කාටත් හැමෝටම ඉතාමත් සංවේදී අවස්ථාවක් වුණා අපි බලමු ඇගෙන් දැනගෙන අම්මා තාත්තා ඇගේ ජීවිතේට මොන අයුරින්ද බලපෑවේ කියන එක තාත්තා ගැන මේ ඇත්තටම කතා කරන්න කැමති ඒ වුණාට තාත්තා ගැන කතා කිරීම ඇත්තටම හිතට يعني ලොකු දුකක් තමයි ගෙනත් දෙන්නේ මොකද තාත්තා වගේ එහෙම කෙනෙක් අපේ ජීවිතේට කවදාවත් කිට්ටු වෙලා නැහැ එදත් එහෙමයි අදත් එහෙමයි ඇගේ මම ගැන කතා කළොත් මමත් එහා සමානවම ඇගේ ශක්තියක් වෙලා පිටකොන්ද වගේ ඉඳි අම්මා ඔව් අම්මා ගැන කතා කරනකොට ඇත්තටම අම්මා අපි ගොඩක් ඇත්තටම මේ අපිට ගොඩක් නීති පනවල තමයි අපි හැදුවේ කියන්නේ විශාල නීති රීති ගණනාවකට යටත් වෙලා තමයි මේ අපි මමයි මගේ නංගිලා දෙන්නයි මල්ලි සහ අම්මගේ තිබුණු නීති රීති මම හිතන්නේ වෙලාවකට දැඩි වැඩි මේ ඇත්තටම තාත්තා මේ කතා කරනවා තාත්තා ඒ වට කියනවා මිනේ අම්මට මැණිකි කියන්නේ මැණිකි මිනේ ළමයිට එහෙම කරන්න එපා පොඩ්ඩක් නිදහස දෙන්න දැන් මට හොඳට මතකයි අම්මා කුරුණෑගල ගමේ ගියාම මොන හරි වැඩ දවස් දෙකක් ඉන්නකොට අපේ අතින් ඉතින් අපි තාත්තත් එක්ක උයන්න බියන්න වැඩ කරනකොට කැඩෙනවා පිංගම් ඒවම කැඩුනහම තාත්තා කියනවා දැන් ඉන්න කාලේ මිසට අංගමු මේ පිගන් මේ කෝප්ප දැන් කැඩිනේවා හංගමු හංගලා අපි මේකට දාලා මේ සද්ද ඇතුවීම කියන්න ඕනේ අම්මට තරහ යනවනේ ඊට පස්සේ උකට කෑ ගහනවා බයිනවා කියලා. ඉතින් අම්මා ඇත්තටම ඇවිල්ලා කියනවා මතකයිනේ ගෙදර තිබුණු පිගන් පහක් තිබුණා නම් පිගන් දෙකක් අඩුයි. මේ තාත්තෙන් අහනවා. අනේ මන් දන්නේ නැහැ කියලා තාත්තා අර ඒ වගේ මේ ඇත්තටම එහෙම තාත්තලා නැහැ. ඉතින් අද වසර 38ක් කලා ජීවිතේ මේ ශේෂ්ත්‍රේ ඉන්නවා කියන එකම මේ පුදුමාකාර දෙයක් ඒක මට කියන්න තේරෙන්නේ නැහැ. හැබැයි විශාල දෙයක්. ඒ අතරින් කිසිම කෙනෙක්ගේ කතන්දරයක් අහන්න නැතුව ඉන්නවා කියන එක. ඔව් මට මෙහිදී එකක් කියන්න ඕන විශේෂයෙන්ම මට ඇත්තටම හම්බුනේ මම එනකොට මට හම්බුනේ සේරම ප්‍රවීණයෝ එදා රවින්ද්‍ර නන්දිනිය ස්වර්ණමල් වරච්චි විමා කුමාර කොස්තා ඩබ්ලිව් ජයසිරි දෙනමක හාමිනේ ජෝ අබේක්‍රම අයිරංගනි සේරසිංහ මහත්මිය යක්ෂන් ඇන්තනි මැණික අත්තනක ඒ වගේ විශාල ප්‍රවීණයන් පිරිසක් මට හම්බ වුණේ එතකොට ජයාල්දීස් අසෝක පීරිස් ජීආර් පෙරේරා තිස්ස අබේසේකර විජේ ධර්මශ්‍රී කියන්නේ විශාල මම මේ දිගින් දිගට ඔව් ඒ හැම කෙනාගෙන්ම මට ලැබුණේ ආශිර්වාදයක්මයි ඒ හැම කෙනාගෙන් මට ලැබුණේ අවවාදයක්මයි ඒ හැම කෙනාගෙන් මට ලැබුණේ ආරක්ෂාවක්මයි ඒ හැම දෙනාගෙන් මේ මට ලැබුණු ඒ සියලුම දේත් එක තමයි මම මේ ඉනිමගේ දිගේ බොහෝම ප්‍රවේශමට මේ කලාවේ මේ ගමන නැගගෙන ආවා ඒ වගේම මට මගේ තාත්තා අම්මා නංගිලා මල්ලි ඊට පස්සේ පවුලට සම්බන්ධ වුණු අයත් මගේ යහළු එහෙලියෝ හැම දිනෙකම
මට දීපු උදව් නිසා තමයි මම ඒ ඉනේ මගේ දිගේ පිළිවෙලට නැග්ගේ. ඇත්තටම කියනවා නම් මගේ කලා ජීවිතයයි මගේ පෞද්ගලික ජීවිතේ ඉනිමන් දෙකක්. ඒ ඉනිමන් දෙක මම අදටත් සමබරව නැගගෙන යනවා. හැබැයි ඒ ඉනිමන් දෙක කලාවි සියලු දෙනත් මගේ පවුලේ යහළු එහෙළු සියලු දෙනත් බොහොම ශක්තිමත් ඉනිමන් දෙක අල්ලගෙන ඉන්නවා. අම්මා කිව්වා මට මේ ගායනය කරන්න කියලා. ගායනය කරන්න ගියාම සර්කෝ ගායනයට බෑ කියලා. සින්දු කියන්න බෑ. හැබැයි අම්මා දවසක් පාසලට ගිහිල්ලා ඉල්ලීමක් කළා තිනවා. මේ සංගීත කාමරයට ගිහිල්ලා මේ ඔබට සංගීතය උගන්වන්න මගේ දුව සංගීත කනට මං හරි ආසයි කියලා. ඊට පස්සේ මේ වෙන්සස් මගේ මේ මියුසික් ටීචර්. ඊට පස්සේ ගුරුතුමා කිව්වා ආ දැන් බලන්න මුරි කියන්න මේ දන්නව බුදුන්ගේ කිව්වා අපෝ කටේ තියන්න බෑ. සංගීත අධ්‍යක්ෂක පුත්තන් දිස්ත්‍රික්කේ අපේ හිටපු. ඊට පස්සේ ඔහු කිව්වා මේ නෑ අපි සිතාර ඇඟිලි තුන්දර දිගට තියෙන සිතාරක අපි ප්ලේ කරමු අපි ඒකෙන් ඊළඟ සබ්ජෙක්ට් එක ඉල්ලමු කියලා. ස්පෝර්ට්ස් කළා දිගට ස්පෝර්ට්ස් දිගටම කරා. ඒකට මට හොඳටම එල් ටීම් එකේ හිටියා බාස්කට් බෝල් ටීම් එකේ හිටියා. ඒක හොඳටම පුළුවන්. එතකොට මගේ ඇත්තටම මේ ගමන බිමනක් කියන්නේ හැඩතල සියලුම දේ ගෑනු ළමයිකට උනේ එහෙම ලාලිත්‍යයක් තිබිලා නෑ සියලුම පිරිමි විදියට තමයි අර ඒ කියන්නේ මම හිත ක්‍රීඩා කරපු නිසා සාමාන්‍යයෙන් මගේ හැටිත් වෙන්න ඇති පුංචි කාලේ හැටි වෙන්න පුළුවන් නේද පුංචි කාලේ දැනු සමරේ මම දන්නේ හරි දඩබ්බරයි සහෝදරයෝ ඉඳී නේද පවුල් සහෝදරයෝ මල්ලි ගෑනු ළමයා වගේ නංගිලා දෙන්න ඒ දෙන්න සාමාන්‍ය මාධ්‍ය අස්කලත් එක්ක හැදෙන ඉඳ වෙන්න ඇති මං ගෙදර වුණත් ඉතින් දැන් මල්ලිට තැඹිලි ගහපෙන්නලා ඉනිමක තිබ්බොත් අම්මෝ බෑ වැටේ කකුල කැඩේ කොන්ද කැඩේ මම කරන්නේ කොහොම හරි එල්ලිලා නගිනවා එල්ලිලා නැගලා කොහොම හරි බහිනවා ඔව් බහිනවා ඔව් එතකොට මේ දවසක් අම්මා මේ කවිචි බැඳලා ගැහුවේ එහෙම නගලාද අපේ වත්තේ මේ ඇත්තටම තාත්තා දැන් ඉඳන්නේ ඉඳන් හිමි වැලි කරුණු නිසා තාත්තගේ හැමතිස්සෙම හරක් පට්ටියකු වෙලි පට්ටියකු ඉන්නවා. දැන් එළුව කමන්න තාත්තත් අපේ තව මේ ඉඩමක් තියෙනවා කියන්නේ වැල්ලට කිට්ටුව මුද්දට කිට්ටුව. ඒකෙත් එළුව කමන්න තාත්තත් එක්ක අපි උන්නු ගමයි යනවා. ඔය පුරුද්ද තිබුණා එළුව අරගෙන යනවා. ඊට පස්සේ දැන් අපිව අරින්නේ නැහැ මුද්දට අම්මලා බයයිනේ. එයාලෙක්ට ගිහින් අත්තල්ලගෙන රැලි ටික පාගල එනවා. දැන් මේක තනියම රැලි පා ගන්නත් දැන් අර මම දහසක් නේ දඩබ්බරයි මේ කාලේ. අපේ මල්ලිදින් කිව්වොත් ඕන එකට හා කියනවා. මායි මල්ලි හිටියේ ඒ කාලේ නංගිලා දෙන්නා පුතේ එක නංගිනේ මට වඩා 8කට බාලයි. අනිත්දඟ 12කට බාලයි. ඊට කලින් තමයි මේ අවදී. ලොකු අක්කා. ලොකු අක්කනේ මම. ඊට පස්සේ තව එහා පැත්තේ ගෙදරත් තව ළමයි 3 දෙනෙක් හිටිය ගෑනු ළමයි 3 දෙනෙක්. ওই 3 දෙනා මෙහා පැත්තේ තව පිරිමි ළමයි දෙන්නා. ඒ පස් දෙනාත් අල්ලගෙන අපි කො ඉලුව කවන්න යනවා කියලා ඉලුව ටික ගෙනහිල්ලා අරේ අපි අරේ වත්ති ගැට ගහලා එතනින්ම පල්ලමට වයින්න පුළුවන් බීච් එකට උඩට. දැන් ඉලුව කවන්න යන්නේ කියලා ගෙදර රම්බල් කියලා ඉවුවා. දැන් එතකොට වැරදි දෙකයි. එළුවන්ට කැවුවෙත් නෑ හොරෙන් බීච් එකට. එළුවන්ට කැවුවෙත් නෑ. එළුවන්ට කවන්නේ. එළුව ගස්වල ගැට ගහපු ගම. ඊට පස්සේ අම්මා කිව්වා එළුවන් කැවිලට ගියාට ගම ගිහ එළුවන් කැවිලට ගියාට කමක් නෑ. මට නම් මෙයා විශ්වාසම නෑ මෙයාගේ වැඩ. එළුවන් කවන්න ගිහලා බහිද්දන්නේ මෙයා මේ මුද පැත්තට කියලා. මොකෝ නෑ නෑ. ඔව්. මොකෝ නෑ නෑ නෑ. එදා තාත්තා පානදුරි ගිහලා මොකක් හරි වැඩකට. මේ ඊට පස්සේ දැන් කොමාරේ අම්මා හකුවා එළුවන් කැවිල්ල කවාගෙන එන්න බලාගෙන හියොත් කියලා. දැන් අපිට ඇත්තටම එතකොට අමතක වුණා මාවයි මල්ලිවයි ඒ ගමේ හැමෝම අඳුරනවා කියලා. අපිට ඒ වයසට එච්චර ලොකුට ඔළුවට ආවේ නෑ ඒක. පස්සේ දැන් අර ළමයි එතන 5 දිනයින් 5යි අපි දෙන්නයි දැන් ඉලුව ටිකක් දක්කගෙන ගිහින් ඉලුව ටිකක් ගස්සල ගැට ගහලා ඔක්කොම තතර ගැට ගහලා තියලා හිමීට බැස්සා. බැහැ රැලි පාග කොහොම නට නට ඉන්නකොට එක ළමෙක් ගියා. ගහගෙන ගියා. ළමෙක් ගහගෙන ගියාම දැන් අපිට පීනන්නත් බෑ දන්නෙත් නෑනේ දැන් අපි කෑ ගහන්න පටන් ගත්තා මේ ළමයා යනවා ගණ්ඩ එන්න උදව් කරන්න කෑ ගහනකොට මයි කටස් සද්දයිනේ. ඊට පස්සේ දැල් ඒ හිස්තර දැන් වගේ නෙමෙයි ඔය නිකන් කියන්නේ අර නිකන් අර විරලේ ඒ කට්ටිය දැල් ගොතනවා එක එක ඒවා කරනවා කරෝල වේලනවා ගොඩක් සිනග හිටියා. ඊට පස්සේ ඒක දුවන් ඇවිල්ලා මොකද කියලා කෑම මං කොලා මෙයා යනවා කිව්වහම ඔන්න ඉදින්න පැනලා පින්නලා ගත්තා. අරගෙන ගොරට ඇවිල්ලා හකලා හොඳට මේ ඩේවිඩ් මහත්තයාගේ ළමයි දෙන්න නේද මේ කරන්නම් කොහොඳ වැඩක් කියලා දාවි ගෙදරට කිව්වා. මං කෝ අනේ කියන්න එපා අපි කියලා ඉලුව කවන්නා. එළුව කවුරුද මෙහෙ ඇවිල්ලා දැන් එළුවකෝ මොකද එළුව වත්තේ කියලා ගැට ගහලා
ඊට පස්සේ දැන් උඹම කරලා අපිට තරවට උත් කරලා කුක්කම කරලා දැන් අපි දැන් ඉලුව ටිකක් අරගෙන දැන් ගියා. කලින්ම වතුරත් පිවිලා හොඳටම ගියාන ටිකක් ගහගෙන ගහගෙන ගියේ නැත්තම් හැබැයි අදටත් අහු වෙන්නේ නැහැ වැඩි. අදටත් අහු වෙන්නේ නැහැ. ඒ අපි යන ටිකට මේ ඉස්තර වහන පහසු කරුත් නැහැනේ. අර මේ නිකන් බයිසිකලෙන් ෆුට් බයිසිකල ගිහින් ගිහිල්ලා ගෙදරට කියලා අම්මට මෙන්න අර දුවයි පුතේ ඒතර මට චූටි මැණිකේ කියන්නේ. මේ චූටි මැණිකේ මේ චූටි මහත්තයා දෙන්නම ළමයි ටික උත් එක ගිලා එක ළමෙක් මුදේ ගහගෙන ගියා. ඔන්න දැන් එනවා කියලා. දැන් අපි මුකුත් දන්නේ අර ඒ කියන ගෙදරට යන කලින් කියලාම ගෙදරට ගිහිල්ලා. ගිහිල්ලා කියලා ඇවිල්ලා. ඊට පස්සේ දැන් අපි ඉතින් සද්දෙතු යනවා. ගිහින් එළුව කවිද දැන් එළුවොත් බඩගින්නේ. එළුවන්ට දැන් වතුර දුන්නා. වතුර බීගෙන යන එළුව දැන් කන්න නැහැ නේ. ඔව් බඩගින්නේ. ඔව් ඊට පස්සේ ටිකක් ගැට ගහලා අම්මා සද්ද නැහැ. ඉතින් ඉන්නවා. ආයි මල්ලිත් බලනවා අවුලක් මුකුත් නැහැ. කිසි දා සිද්ධ වෙලා නැහැ. කවුරුත් කියලා යන්නේ. දැන් අපි දැන් හිමීට ගියා. ඊට පස්සේ අම්මා ඔහොම ඉතින් බලන් හිටියා. එළුව හොඳට කෑවද කියලා ඇහුවා. මං කෝ ඔව් හොඳට කෑවා කියලා. ආ ඒක තමයි නේද. මම දුවනවා. මල්ලි දුවන්නේ. එයාට දුවන්න බැහැ. දුවන්න බැහැ. එයා බෝලේ වගේ. මාත. මම කොහොමද පීඩා කරන ගේනන්නේ. මම ගහන්නට කරනවා දුවනවා. අම්මා ඒක දන්න නිසා අම්මා සද්ද ආ එළුව හොඳට කෑවා ඒක තමයි. ආ එහෙනම් ඉතින් හෙටත් පුළුවන් නේද? කවාරින්න කියලා හිමින් හිමි ළඟට ආවා. තීරුණේම ඇවිල්ලා අල්ලගත්තා. ආ අල්ලගෙන ඉරලා තමයි ලණුවකුත් ඇති අනිත් ඇති ලණුව. ඒක දැක්කම අල්ලගත්තා. ලණුව බලින්න. ඔව් ගැට ගන්න අත් දෙක දුවනින්ද. දුවනින්ද. ඊට පස්සේ අල්ලා කමරලා තියලා දැන් මක් කෑ ගහ දුවන්නම හදනවා. අත් දෙක ගැට ගහලා කියලා ඇදගෙන ගින් කවිච්චියේ මේ බිම අඳලා කවිච්චියේ මේ තියෙනවා මේ පොඩි කණුනේ. ඔව් කේ ගැට ගැහුවා. එතන මල්ලි ඉතින් කොහොමත් කවිච්චිය දරගල ඉඳගත්තා. බයටම. හරි බයයි. එතකොට මේ පාසල් කාලේ මේ ගුරුවරුන්ගෙන් හරියට අම්මලට තාත්තට කම්ප්ලේන්ට්ස් එනවා ඇති මේ හරි දඟයි කියලා. එනවා. එතකොට චුටි කාලේ මේ ඉස්කෝලේ මම එතකොට දනගස්සලෙන් තියනවද? ඔව් ඔව්. දනගස්සලනේ චුටි කාලේ හොඳට මේක එතකොට මං 6 වෙනි පන්ති. 6 වෙනි පන්ති අපි දැන් නෝටි ළඟ යන ළමයි ඉතින් මම 40ක් විතර පන්තියක ඉන්නවනේ. ඊට පස්සේ ඉන්ටර්වල් එකේදී නිකන් කට්ටිය මෙහව ඉන්ටර්වල් එකෙන් පස්සේ ඊළඟ පීරියඩ් එක එනකොට කාටද පුළුවන් එහව ටීචර්ගේ ඩෙස්ක් එක උරන් නැගලා හයියෙන් හූ කියන්න. කවුරුත් අම්මෝ අපට බෑ කියනවා. මං චුට්ටක් වෙලා බලාගෙන හිටියා. මං කියනවා ඌක ඉතින් කරන්න බැරිද? දැන් මම දන්නේ ඊට පස්සේ විපාකේ ඔළුවට එන්නේ නැහැ. නෑ වැරද්ද ඔළුවට එන්නේත් නෑනේ. ඒ වෙලාව අභියෝග කරා ආස හිතුණා. ඔව් අභියෝග කරා ආස හිතුණා. ඊට පස්සේ හා කියලා ඉඳලා හක් කියලා දැන් අන්න පටන් ගත්තා ටීචර්ෙන්ද කලින් ක්ලාස් එකට නැග්ග ඩෙස්ක් එක උරට. ටීචර්ගේ නැගලා දැන් ඌ කිව්වා. ඌ තුනක් එතකොටම ටීචර් විතරක් නෙවෙයි මුළු ඉස්කෝලේ ටීචර්ස්ලායි ළමයින් ඉතින් යකෙක් වෙලා කියලා හිතන්නේ. ඒගොල්ලන්ට මේ නෑ නේ මේ කවුරු හරි අභියෝගයක් කළා කරන්න කියලා පිස්සෙන් ළඟට ගිහින් ඉතිවල හිටියේ බ්‍රදර් කෙනෙක්. බ්‍රදර් දැන් දුව හුකු වෙයිලා කවුද මම කියලා පිස්සුද මේ ළමයට එහෙම හූ කියනවද මේ ළමයි අනික ගෑනු ළමයි මොකද්ද මේ කරන්නේ කරන්නේ මං කෝ ඉතින් මෙයාලා ඔක්කොම අහලා ඔට්ටුවට පුළුවන්ද කියලා හැව මෙයාලා බෑකුව මං හා කියලා කරා කියලා අම්මෝ ඉතත් හොඳටම ගැහුවා. එතන පාසල යන කාලේ මේ දැන් කවුරු රැවොත් දුව කවුරු වෙන්නද කැමති ලොකු වුණාම කවදාවත් නිලියක් එන්න ඕනි කියලා නැද්ද ගුවන් සේවිකාවම්ම වෙන්න දාසාවෙන් ඉදී. මම දන්නා ඒක. ඇත්තද? ඔව්. ගුවන් සේවිකාවක නාසාවෙන් ඉදීනේ. ඇත්තටම ආසයි. මම ඒ ඇඳුමට ආසයි. ලස්සනට ඉන්නවනේ. ඔක්කොම මේකප් කරලා ඒකටත් හරි ආසයි. රටින් රටට යනවනේ. ට්‍රැවල් කරන්න. ට්‍රැවලින් වලටත් හරි ආසයි. ඒක නිසා මගේ ජීවිතේ තිබුණු ලොකු බලාපොරොත්තුවක් තමයි. තේරුණා. තාත්තා ඇවිල්ලා. තාත්තගේ බිම ඉඳගෙන මෙහෙම කරනවා. උඩ ගිහ මොනවද වෙනවා. ඔව් ඉතින් මේ කලාශේෂයටවත් යන්න අකමැති උනේකේ මං හිතන්නේ ගුවන් සේවිකාවක් වෙන්න අවස්ථාවක් දෙයි කියලා. තාවපන්ච දෙයක් කතා කරමු අපි 1993 වර්ෂයට මං යනවා 93 මොකද සිද්ධ වුනේ විශේෂම 93 මම විවාහ වුනා වෙනවා ඉතින් දැන් මේ විවාහ ජීවිතය ඇතිවන චරිත මවගේ චරිත පෙම්වතියගේ චරිත මේ හැම දෙයක්ම ඔබ රඟපාලා තිනානේ මේවා ආගන්තුක නැහැ හැබැයි 93 වර්ෂයේ ඇත්තම විවාහ වුණාම ඒක කොහොමද දැනුනේ ඒ චරිතය ආහේ කියන්නේ මේ හැම දෙයකටම වඩා මහා මූදටත් වඩා ගැඹුරුයි කියන්නේ විවාහය කියන දේ ඇත්තටම හරි සරලයි. බෑ හරිම සංකීර්ණයි. හරිම සුන්දරයි. හරිම ආදරණීයයි. දුකයි. සැපයි. හැමදේම සම්මිශ්‍රණයක්. විශාල සම්මිශ්‍රණයක්. නන්දා. නන්දා කියන චරිතය හැමෝම ආදරය කරනවානේ. නන්දා කියන චරිතයට. නන්දා කියන චරිතය මැවෙනකොටම මොරින් චාරුණීගේ පින්තූරේ මැවෙන්නේ.
මේ ගම් පෙරලිය නන්ද ඔබට දැනුනේ කොහොමද? මම ඉතින් මුලින්ම මතක් කරන්න ඕනේ මේක මට අභියෝගයක්. ඒ කියන්නේ එවකට ප්‍රවීණ, දක්ෂ, ජනප්‍රිය නිලියකුණු පුණ්‍යා හින්දිනේ මහත්මිය ගම්පෙරළියේ ඒ රංගනේ ඉතා විශිෂ්ට ලෙස ඇගේ උපරිමය ආය ඒකේ කතා කරන දෙයක් නැහැ. ඒ උපරිමය දක්වා ඇය වැඩ කරලා තිබුණා, සම්මාන දිනාගෙන තිබුණා ඔක්කොම. ඒ කියන්නේ ඒ ගැන දෙකක් නැහැ, උසස්ම රංගනයක් ඒක. ඒක නිසා ඒක එහෙම වරක් කරපුවක් නිසා මම මට ලොකු අභියෝගයක් වුණා මේ චරිතය බාර ගන්නකොට. ඇත්තටම මෙහිදී මම බර්ටම් නිහල් මහත්මයාටත් තිස්ස අබේසේකර මහත්මයාටත් අනිකුත් වැඩ කරපු සියලුම දෙනාටත් සහ මගෙත් එක්ක රංගනින් දායක වෙච්ච හැම දිනාගේම සහයෝගයේ ජෝ මහත්තයා, ඉරාංගනි සේරසිංහ මහත්මිය, චාන්දිනි සෙනවිරත්න, ජයලත් මනෝරත්න, වසන්ත කොටුවැල්ල, තව විශාල 65ක් විතර පිරිස මේ සියලු දෙනාගිනුත් මේ හැමදාම ලැබිච්ච සහයෝගයත් එක්ක තමයි මම මේ චරිතය සාර්ථකව කරගන්නේ. සහ මං හැමෝගෙම ආදරය අදටත් දිනාගන්නේ හැමෝගෙම සහයෝගය මට ලැබිච්ච නිසා තමයි මම අද මෙතන ඉන්නේ. 400ක් 500ක් වගේ ටෙලි නාට්‍ය ප්‍රමාණයකට ඔබ රංගනෙන් දායකත්වයේ ලබා දීලා තියෙනවා. ඒ කියලා කියන්නේ ඔබ සෙට්ස් 400ක 500කට වඩා ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ මම මතකයි මම කෝවිය කාලේ දැන් අවුරුදු 5කට 6කට කලින් කාලය තුළ විශාල වශයෙන් නිෂ්පාදනය වුණා ටෙලි නිර්මාණ. මං සමහර විට උදේ එකක් ටෙලිග්‍රාම් එක වැඩ කරලා හවසට වැඩ කළේ. ඒ අවුරුද්දකට ටෙලිග්‍රාම්ස් 20ක 30ක 40ක 50ක ওই වගේ වැඩ කරන එහෙම යුගයක් තිබුණා. ඒ කියන්නේ මම ඇත්තටම මේ දැන් කලාවට මම මුලින් කැමතිත් නැහැ. මට කලාව මුලින් බෑ, ඇත්තටම බෑනේ. බෑනේ කැමතිත් නැහැ. නමුත් මම මේකට ඇබ්බැහි වීමක් වුණාට පස්සේ මං හරියම මේ විඳිනවා. ඒ කියන්නේ මේ මහන්සි නැහැ. ඒක උදේට ඔව් මං විඳිනවා. මේ හත් හදා බලනවා, හොයනවා, අලුත් ක්‍රම හොයනවා. දැන් ඇත්තටම උකට මං උදාහරණයක් කියනවා නම් ගිහන් පෙනෙන්දු කලා ශිල්පී ආදරණීය. ඉතින් ඔහු ඇත්තටම ඔහු මේ සොයා යනවා. කියන්නේ එක එක චරිත හමුණා සොයා යනවා. මමත් මේ සොයා යන්නත් පටන් ගත්තා. එතකොට මට හිතෙනවා නෑ තව ලැබුණොත් තව කරනවා, අලුත් එකක් කරන්න පුළුවන්, මේකේ මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ මම ඇත්තටම මේ රංගනේ දැන් අමිලා බේසේකර මගේ වෙලාව කහනවා. ඇත්තටම අක්කි මේ එපා වෙන්නේ නැද්දනේ ඔයාට? ඔච්චර වැඩ කරනවානේ. මං කෝ නෑ, මට එපා වෙන්නේ නෑ දරුවෝ. මං හරි ආසයි. මම මේ මගේ රැකියාවට පුදුම ආදරයක් භක්තියක් මේ තියෙන ආසාවකුත් තියෙනවා මේකට. ඒක නිසා මහන්සි. නමුත් මේ මහන්සිය මට ලොකුට දැනින්නේ. අපි දැනගන්න කැමති අපේ වැඩසටහන ගැන ඔබ මොනවාද හිතන්නේ? පුංචි දෙයක් එකතු කළොත්. ඇත්තටම මේ වගේ වැඩසටහනක ළඟ ඉතින් පැවිසි අතරම කතා කරන්න පුළුවන්. මොකද ඒ වගේ මාතෘකා ඔබ ගෙනෙනවා, ඒ වගේ දේවල් ඔබ අහනම කතා කරනවා. ඒ නිසා මේ වගේ දේවල් නම් තවත් කතා කරන්න පුළුවන්. නමුත් මේ කාලේ මෙච්චරයි නේ දීලා තියෙන්නේ. ඒක නිසා ඇත්තටම හඳුනාගත්තොත් ඔබමා කියන වැඩසටහන අපි මෙහෙම බැලුවොත් හඳුනාගත්තොත් ඔබමා අපි නිකන් හිතුවොත් ආ මේ අපි කෙනෙක්ව හඳුනා ගන්නවා, කෙනෙක්ගේ නොදන්න දේවල් අපි දැනගන්නවා. මේක ඇත්තටම මේක පෞද්ගල ජීවිතයේ කතන්දරයක් නෙමෙයි. මේක එක්කෙනෙකුගේ කතන්දරයකුත් නෙමෙයි. මේක මගේම විතර කතන්දරයකුත් නෙමෙයි. මේක ඇතුලේ අපිට විශාල පණිවිඩ ගණනාවක් මේ සමාජයට, මේ හැම වැඩිහිටි පරම්පරාවට, ඊපස්සේ තරුණ පරම්පරාවට, ලදළු පරම්පරාවට, මේ හැම පරම්පරාවකටමත් හැම සමාජ මට්ටමක ඉන්න අයටත් හොඳ පණිවිඩ, විශාල පණිවිඩ ගණනාවක් දෙන්න පුළුවන් ඉතාම පෝෂ්‍යදායක, ගුණදායක වැඩසටහනක්. ඔයා හැමතිස්සෙම ඔන්ලයින් කිය කියා මොනවද ෆෝන් එකෙන් SMS කරන්නේ? බොරු නම් කියන්න එපා. මම දැන් ළඟදී ඉඳලා හොඳට නෝට් කරගෙන ඉන්නේ. මොනවද හාලෝ ඔය කරන වැඩේ? ඇයි තාත්තේ? විභාගෙට තමයි මාසෙයි. ෆෝන් එක කණේ ගහගෙන ඉඳලා හරියනවද? කවුද? දාන ස්පීකර්. මෙන්න ඔයාගේ ඊළඟ ප්‍රශ්නය. සැලලෙහිනි සංදේශය ලිව්වේ කවුරුන්ද? 1. වීදාගමේ ස්මෛත්‍රිහිමි. 2. තොටගමුවේ ශ්‍රී රාහුල හිමි. 3. වැත්තෑවේ හිමි. අපේ උණුසුම් සුබපැතුම්. ඔබේ පිළිතුර නිවැරදි. ඒ සඳහා ඔබ ලකුණු 10ක් හිමි කරගන්නවා. තාත්තේ මේක අපි වගේ ඉගෙන ගන්න අයට හදපු අලුත්ම ගේම් එකක්. අනික මේක ප්ලේ කරන එක හරිම ජොලි වැඩක්. ලකුණු ගන්න පිළිවෙල අනුව සතිපතා ලක්ෂ ගානක තෑගි ලැබෙනවානේ. ඒක තමයි මම බැලුවේ. අපි දන්නවනේ පුතා හොඳ ළමෙක් කියලා.
හා හා හොඳට හිතලා බලලා උත්තර දෙන්නකෝ. ආ පුතේ. ඔයාගේ ෆෝන් එකේ ක්‍රෙඩිට් නැත්තම් මගේ ෆෝන් එකෙන් හරි ප්ලේ කරන්න. ඔබේ දුරකතනයේ ඔබගේ දුවගේ පුතාගේ දැනුම වර්ධනය කරන ගමන් ලක්ෂ ගණනින් දැකි දිනන දැනුමයි වාසනාවයි තරගයට අද මේකතු වෙන්න. දැන්ම 23:11ට කෝල් එකක් ගන්න.